සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත ප්‍රථම වරට බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කරන්නට යෙදුනේ අදවන් පුරපසළොස්වක පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. එදවස එහි විසූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර ඇතිවෙන්නට ගිය මහා යුද්ධය නතර කිරීම පිණිස බුද්ධත්වෙන් නවවන මාසයේ බුදුන් වහන්සේ මෙරටට වැඩම කරන්නට යෙදුනා. සවනක් රැස් විහිදුවා එම පිරිස දමනය කළ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් හට දහම් දෙසා යහමගට යොමු කළ බව සඳහන්. බෞද්ධ ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ එම අවස්ථාවේ ධර්මයේ ඇසූ සුමන සමන් දෙවියන්ද සෝවන් ඵලයට පත් වූ බවයි. බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කොට පසු කලෙක මහියංගන චෛත්‍ය ඉදිකළ බැව් ශාසන ඉතිහාසය සාක්ෂි දරනවා. සම්බුදු පහසින් ශ්‍රී ලංකා ද්වීපයේ සදහම් ආලෝකයේ පැතිර වූ පින්බර දුරුතු පොහෝ දිනයේ යෙදෙන අද දිනේ ඓතිහාසික මහියංගනයේ රජමහා විහාරස්ථානය පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන්ගෙන් පිරී ගොස් තිබුණා. මහියංගන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දාන, ශීල, භාවනා ඇතුළු පින්කම් රැසක් සංවිධානය කර තිබුණා. මේ අතර දොරුතු පොහොය වෙනුවෙන් අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිසත් නොයෙකුත් පින්කම් අද දිනේ පුරා සංවිධානය කොට තිබෙනවා. අභිනව වර්ෂයේ ප්‍රථම පොහොය දිනය වීම හේතුවෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලේ මහා සෑරතුන් වැඳ පුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටිනවා. මේ අතර ස්වර්ණවාහිනී අමාදාර ආගමික මෙහෙවර අද දින සිදු කරන්නේ පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරස්ථානයේ සිටයි. පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරස්ථානයට මේ විහාරස්ථානයට ආශිර්වාදයක් බවට පත් වුණු බෝ මළුවේ හිඳ අප සෝදානම් පළමු පුණ්‍යවන්ත වැඩසටහන උදෙසා ප්‍රවේශය ලබ ගන්නට. උදැසන 6ට අටසිල් හා බුද්ධ වන්දනාවෙන් අමාදහර සජීවී විකාශය ආරම්භ කෙරුණු අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් එය සිදු කෙරුණා. අහං භන්ති තිසරණේන සද්ධින්. උදැසන 7 සිට 8 දක්වා ළමා සිතට අමාදහර දහම් පැන වැඩසටහන මෙහි වූයේ පූජ්‍ය වරදේ සංඝරත්න ස්වාමීන් වහන්සේ විසින්ද කියලා. දැන් කුසල් අකුසල් කියලා දෙකක් තියෙනවා. ඒ වගේම පින් පව් කියලා දෙකක් තියෙනවා. අමාදහර ධර්මදේශනයේ පවත්වන්නට යෙදුනේ දර්ශනපති පූජ්‍ය පුසල්ලයායේ චන්දිම ස්වාමීන් වහන්සේ. අද දින උදෑසන 9:30 සිට 10:30 දක්වා අරලියගහ මන්දිරයේ සිට සිදු කෙරුණු සද්ධර්ම දේශනය අමාදහර ආගමික මෙහෙවර යටතේම සජීවී ලෙසින් විකාශය කෙරුණු අතර පන්නිපිටිය දෙවුරම් වෙහෙර විහාරාධිපති පූජ්‍ය කොළොම්බාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ විසින් එය පවත්වන්නට යෙදුණා. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. මහාචාර්ය පූජ්‍ය මැදකුඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ, පූජ්‍ය දුඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේ සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක එම් හේරත් මහතාගේ සහභාගීත්වයෙන් අමාදහර දහම් සභාව පැවැත්ුණා.